Hello boys and girls, අද අපි කරන්න යන්නේ අපේ වෙබ්සයිට් එකේ ඉතුරු ටික හදාගන්න යන්නේ. මේක තමයි දෙවෙනි වීඩියෝ එක. මේකට කලින් ඕගොල්ලන්ට වීඩියෝ එකක් එන්නේ නැති කියන්නේ layout ගැන. ඒක මම දැම්මේ මේ වීඩියෝ එකේ කරන එක හරියටම තේරුම් ගන්න. ඒ කියන්නේ අර layout හදද්දී ඒක තේරුම හරියටම ඔළුවට යන්න ඕන හින්දා තමයි මම දෙවෙනි වීඩියෝ එකට කලින් The layout killer video got them. Make a little hilla balan belly net tongue. My card take the anna would then other people website take a name make a Venus cra. A can young Harim would do again. With a mandaman travel world. So Gandaga Damo, your favorite destination killing on the name. A pig of them. If you want make a two line. දෙවනි වීඩියෝ එක තෙක් අර කලින් වීඩියෝ එක දැම්මේ මේ වීඩියෝ එකේ මම දැන් කරන පාට් එක තේරුම් නැති වුණොත් කියලා ඒක බලලා ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් කොහොමද මේ ඩියු ටැග් එක වැඩ කරන්නේ මොන දැම්මම ඒක දැම්මා ඊට පස්සේ දැන් එකක් ගන්න ඕනේ කලින් වගේම නැද්දට ගන්න ඕනේ ට්‍රැවල් වර්ක් එකේ යටට අපි දැන් කරන්නේ දැන් අපි මේ header 1 කියන එකට දීලා තියෙනවා නේද text align center කියලා. ඒක අපි header කියන එකට දුන්නොත් header කියන්නේ ප්‍රධාන header එකනේ. header එක ඇතුලේ තියෙන h1 එකට තමයි අපි වෙන් කරලා දුන්නේ. අපි ඒක cut කරලා අරගෙන ගිහලා උඩින් තිබ්බොත් එතකොට header එකේ තියෙන හැම text එකක්ම center වෙනවා. ඔන්න බලන්නකො. අපි මේක අයින් කරා. මම මේක කියන්නේ කමෙන්ට් කරනවා කියලා. ඒ කියන්නේ කමෙන්ට් කරාම ඒ ලයින් එක දැන් 22 ලයින් එක ඒක රන් වුණාට ඒක පෙන්වන්නේ නැහැ. ඒක වැඩ කරන්නේ නැහැ. මොන බලන්න අපි මේක රිෆ්‍රෙෂ් කරලා බලමු. දැක්කද? ඒක අරක වගේම මැද්දට ආවා. අපි ඒක කලර් එකටත් ඒකම කරමු. අරගෙන ගිහලා උඩින් පේස්ට් කරලා දෙන්න කට් කරලා පේස්ට් කරා. ඊට පස්සේ ඒක ගිහලා බලමු ඊට පස්සේ අපි බලන්න දැන් ඒක පාටත් අරකි වගේම ආවා දැන් ඒක හරි දැන් අපිට තියෙන්නේ අද වීඩියෝ එකේ ප්‍රධාන වැඩි ලෝගෝ එකක් ඇඩ් කරන එක කොහොමද ලෝගෝ එක ඇඩ් කරන්නේ මුලින්ම අපි ඩියු ටැග් එක දෙන්න ඕනේ ඔයා දන්නවා ඩියු ටැග් එක පාවිච්චි කරන්න අපි සීඩක් වෙන් කරලා අපිට ලේඅවුට් එක හදාගෙන අදාළ ඩියු ටැග් එක ඇතුළට අපි දෙන්න ඕනේ අපේ ඩේටා ටික. ටැග් එක ඇතුළට මම දෙනවා ලෝගෝ කියලා. ඔයාලට පුළුවන් ඕන එකක් දෙන්න ඔයාලට හිතන එක. ඔයාලට හිතනවා ලෝගෝ කියන එක දිග වැඩි කියලා. එතකොට ඔයා දෙන්න LG ඕන එක. පොඩ්ඩක් හෙම්බිරිස්සා වගේ යාළුවෝනි ගණන් ගන්න එපා. මම දැන් ලෝගෝ කියන එකට ඇට්‍රිබියුට් එක දෙනවා. මම ලෝගෝ එක හදාගත්ත ෆොටෝෂොප් එක මම හැදුවේ පික්සල් 100 width එක තියෙන විදිහට. ඒ කියන්නේ පික්සල් 100යි width එක පික්සල් 100ක් height එක. ඒ කියන්නේ මම මෙතනත් දෙනවා මේ විදිහටම div එක හදනවා මේ විදිහටම. මේක ෆ්ලෝට් ලෙෆ්ට් කරන්න ඕන. අපි මුලින් අරක දැම්මේ රයිට් කියලානේ ෆ්ලෝට් එක. දැන් මෙතන ලෙෆ්ට් දෙන්න ඕන. මෙන්න බලන්න. අරක. දැන් මේක යට තියෙන මෙන්න මේ your favorite destination එක. අපේ ස්ලෝගන් එක ඉවර වෙන තැනින් තමයි මේක ආයෙ ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද අපි කරන්න ඕනේ අපේ h1 ටැග් එකයි p ටැග් එකයි වෙනම div එකක් ඇතුළට දෙන්න ඕනේ. ඒ කියන්නේ header කියන එක div එකක්. ඒක ඇතුළේ div දෙකක් විදිහට තමයි බෙදලා දෙන්න ඕනේ. ඔයගොල්ලන්ට මං කියන කතාව තේරෙයි. මම පෙන්නන්න ඕගොල්ලන්ට කොහොමද මේක වෙන්නේ කියලා. පොඩි graphic මේකකින්. මේක cut කරලා අපි මේක මැද්දට දාගන්නවා. ඊට පස්සේ ඒ කියන්නේ එක නක් div එකක් ඇතුළේ තව div එකක් තියෙනවා දැන්. ඒක අපි වෙන් කරන්න ඕනේ මම වෙන් කරන එක මිඩල් කියලා ID එකක් දෙනවා මිඩල් කියලා අපිට ලෝගෝ එක ඕනේ header එක ඇතුළේනේ
දැන් අන්න මෙහෙමයි බොඩි එක පික්සල් 1000යි. දැන් අපි හදන මිඩල් එක පික්සල් 900ට හදනවා මම. ඊට පස්සේ ලෝගෝ එක දාන්නේ පික්සල් 100කට. එතකොට අර 1000 ඇතුලේ 100යි 900 එකතු වෙලා 1000 ගන්නට හැදෙනවා. ඔන්න මේ අයිඩියා එක තමයි මම දැන් මෙතනින් හදන්න යන්නේ. මිඩල් එකට අපි width එක දෙනවා පික්සල් 900ක්. මොකද බොඩි එක පික්සල් 1000ටනේ අපි හදලා තියෙන්නේ. 900ක් පික්සල්. height එක දෙනවා. අපි height එක auto දෙන්නත් පුළුවන්. මොකද ඒක ඇතුලේ ඒ ඩිග්‍රී ෆිට වෙන්න දෙන්න පුළුවන් auto කියලා. background color එකක් දෙන්න පුළුවන් ඕන අපිට ඕන color එක දෙතේ අපි ගිහිල්ලා බලමු අන්න දැක්කද ඔය තියෙන්නේ දැන් අපි හදමු middle කියන div එක අපි දැන් ඒක float එක right කරන්න ඕනේ එතකොට අපිට left එකේ ඉඩ එනවා log එක දාන්න හරි අපි edit කරමු දැන් ෆ්ලෝට් දෙන්න ඕනේ රයිට් කියලා. මොකද ඒක මැද්දේදීන්නේ අපිට ඒක දකුණු පැත්තට දාලා ගන්න ඕනේ. ලෝගෝ එක අපි මොකද වමට දාන හින්දා. ෆ්ලෝට් කියලා. ඊට පස්සේ අපි ඒක දෙනවා රයිට් කියලා. ඊට පස්සේ මුnda අපි ගිහිල්ලා බලමු. දැක්කද? ඕන දැන් ඒක හරි. ඕන දැන් අපි මෙතන මෙන්න මෙතන ඉඳවිල්ලා තියෙනවා. ලෝගෝ එක දාගන්න. අපි දැන් ලෝගෝ එකේ div එකත් හදාගමු. ලෝගෝ එකේ div එක මෙතන හදා ගන්නවා. header කියන div එක ඇතුලේමයි එකක් තියෙන්නේ. header කියන div එක ඇතුලේ div දෙකක් තියෙනවා. එකක් middle එකක් logo. සම එක id දෙක දෙනවා. logo කියලා ඔයාට ඕනකක් දාගන්න පුළුවන්. මෙතනට දෙනවා ලෝගු කි ඒ කැටරිබියුට් දෙනවා විත් එක සී හයිට් එක පික්සල් සී හයිට් එක පික්සල් සී යයි බෑග්‍රවුන්ඩ් කලර් එකක් දෙමු අපිට අඳුර ගන්න එකෙන් කොතනටද එන්නේ කියලා ඒක ෆ්ලෝට් මන් දෙනවා රයිට් ලෙෆ්ට් කියලා මොකද අපි කලින් කී රයිට් කියලා හඳුන්නේ ඔන්න බලන්න දෙකක් දැන් ඔන්න මෙතනට තමයි අපි ලෝගෝ එක දාන්න අපිට මෙන්න මෙහෙම අපි දැන් අපි තියෙන ෆොටෝ එක අපිට මෙතනට ඇඩ් කරගන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් කියන්නේ දෙලා CSS පාට් එකේ මෙතන දෙන්න ඕනේ URL ඊට පස්සේ වරහන් ඇතුලේ දෙන්න ඕනේ අපි HTML එක සේව් කරලා තියෙන තැන ඊට පස්සේ තව ඇතුලේ ඉමේජස් කියන ෆෝල්ඩර් එකක් ඇතුලේ නම් තියෙන මෙන්න මෙහෙම තමයි දෙන්නේ ඊට පස්සේ දැන් අපි ගිහිල්ලා බලුවොත් මේක ඔන්න තියෙනවා ලෝගෝ එක. දැන් මේ ලෝගෝ එක ලොකු වැඩි නේද? අර සාපේක්ෂව බැලුවාම ලොකු වැඩි. ඒකෙන් අපි කරන්නේ අපි මුලින්ම අර අපේ බ්ලූ වයලට් කියන එක පේන්න අපි දැන් මේ කලර් එක ඔක්කොම කමෙන්ට් කරමු. කමෙන්ට් කරාම මේ කෝඩ් එක වැඩ කරන්නේ නැති ඔයාලට. දැන් ගිහින් බලුවාම ඔන්නත් කලින් තිබ්බ බේස් කලර් එක මේක ලොකු හින්දා ඒක අපි පොඩි කරගන්න ඕන ඒකට අපිට මෙහෙමත් පුළුවන් ෆොටෝ එකක් දාන්න ඒ කියන්නේ src image src src කියන්නේ source file එක ඒක ඇතුලේ අපි දෙනවා destination එක ඒ කියන්නේ image එකේ location එක තමයි address එක image කියන file එකේ logo කියන png එක තමයි අහදලා තියෙන්නේ අරකට කලින් වගේ comment කරගෙන
අපිට img කියන ටැග් එකට ඇට්‍රිබියුට් දෙන්න පුළුවන්. එකටත් width එක 50 pixel, height එකත් 50 pixel දෙනවා. මොකද මම image එක හදලා තියෙන්නේ pixel 100 100 සමතදෘෂ්ටියක් විදිහට. ඊට පස්සේ 50 pixel දුන්නා මේක භාගයකින් පොඩි වෙලා තමයි පේන්නේ. මම මේකට පැඩින් දෙනවා. මොකද අපිට දුන්න නැත්නම් ලෝගෝ එක ගිහිල්ලා උඩ තීරුවේ ගෑවෙන විදිහට තමයි එන්නේ. පැඩින් top එක දෙනවා. පැඩින් top එක දෙන්න ඕනේ 125. මෙන්න මේ විදිහට තමයි අපිට ලෝගෝ එක එන්නේ. ඔන්න අපි අද ලෝගෝ එක දැම්ම. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහේ comment කරගෙන යන්න. ඊළඟ වීඩියෝ එකේ අපි හම්බෙමු. තා පොඩ්ඩක් මේක මේවා කරන්න දීමු කරා.